සිකුරාදා උදේ ජනිත් ලොකු බණ්ඩාර නුවර ගෙදරට ආවේ ලස්සනට ඇඳගෙන. ඕ අද්දික කමිස්සේ ඇඳ ටයිපටියක් පැළඳ නියම වෛද්‍යවරයෙක්සේ උන්නේ. වාරෙන් බැස පැළඳ වුණ අවු කණ්ණාඩි නල්ලට ගසාගෙන ජනිත් වටවිට පැළුවේ. සුජාතා උන්නේ ගෙයි දොරකඩමේ. ගුඩ් මෝනිං ඇන්ටි. ජනිත්ව දකිද්දී සුජාතාගේ පපුුවට මොකද්දෝ ගැස්මක් දැනේ. ඒ එසේ නම් කෙල්ලට මොනවා හිතෙනවා ඇත්ද? මෝනින් ජනිත් උදෙන්ම අංකල් කෑෂාකයක් දුන්නා මහවැලි රීච්චකට බඳින්න කියලා. රෑ ගෙදරටම ඇවිත් දුන්නේ. ජයන්තටත් දැන් බෑනාගෙන් තොරව ජීවිතයක් නැදැයි සුජාතාට සිතුනේ. උදෙන්ම සපුව එක්කම ගිහින් හොටෙල් එකට බඳින්න කිව්වා. මෙයාට ඔවා තේරෙන එකක් ඇ ජනිත්ම ගිහින් බැඳනම් හරිනේ. සබුවත් එක්කන් යන්න. එයත් එක්ක තාම හරියට කතා කළෙත් නෑනේ. සුජාතා කිසිවක් නොකියම ගෙට ඇතුළුවාය. ජනිත්ත ඇය පිටිපසෙන් ගෙට ගොඩ වූයේ. ඉඳගන්න ජනිත්. ඔහුට පුතාවත් කියන්නට දිව නොනමෙන්නේ ඇයි දැයි සිතාගත නැහැක. ජනිත් ආබව දැනගෙනම සබෝ කාමරයට කොටුවාය. තාත්තා කියලා ඔයා එක ගිහින් හෝටලේට සල්ලි බඳින්න කියලා. සපු කතා කළේ නැත. සුජාතා අසරණව කෙල්ල දෙස බලා උන්නාය. මං කිව්වා පුතේ අම්මා හිතන්න එපා, මං ගිහින් එන්නම්. මේ කෙල්ලගෙන සුජාතාට පුදුමයයි. එහෙමම දුක හිර කරගෙන ඉඳ ඇයට පුරුදු නැත. සපු අල්මාරිය ඇර ඇයට තිබූ දිග සායකුත් චීත්ත වැනි මල්මල් බ්ලවුසයකුත් කෙන ඇඳමතර දැම්මාය. තෝරනවා නම් ඊට වඩා ලස්සන ඇඳුම් ඇයට ඇත. හිත් කෙල්ල තෝරා ගත්තේ කොඩේ පාටට ඇඳුමකි. සුජාතා කිසිවක් කීවේ නැත. කියන්නට ඇගේ දිව නැමෙන්නේ නැත. සපුයේ ඇඳුම ඇඳ සාමාන්‍ය පාවන් යුගලක් දමාගෙන කොණ්ඩේ එක මිටකට එකතු කර බෑන්ඩ් එකක් දමා ගත්තාය. ආදරය කරන මිනිහට තමා තනපටක් ඇඳගෙන උන්නද ලස්සනය. සපුයේ ඇඳගෙන ඇගේ පුංචි පර්ස් එකද අතරගෙන සාලේට ආවාය. යං ඇය කීවාය. ජනිත් ලොකු බණ්ඩාර තමා දෙස බලා උන්නේ අමුතුම ලෙසට බව සපූ දැන්දනි. හිතන් ඇති මම ජැන්ඩියට ඇඳගෙන ලිප්ස්ටික් ගාගෙන ටකටක සපතු දාගෙන එයි කියලා උඩ දාගෙන. සපූ සිතේ බිම් බලාගෙන. යන්නං අම්මා. සපූ දුබ්බර ලෙස අම්මාට කීවාය. ජනිත් ලොකු බණ්ඩාර මිදුලට බැස්සේ කතා බහකින් තොරවය. සපූ ගොස් ආසනී ඉඳගත්තාය. ජනිත් වාහනේ පණ ගැන්වුවේ ටික වෙලාව සපෝ දෙස බලා හිඳේ. මං ඩොක්ටර් කෙනෙක් සපෝ. ඔහු මේ කියන්නට යන්නේ කුමක් දැ සපෝ දනි. මං දන්නවා. ඇය පාර දෙස බලාගෙනම කීවාය. මාත් එක්ක යනකොට ඔයිට වඩා පොෂ්‍යදියට අඳින්න ඕන. ඇයි ඩොක්ටර්ස්ලාගේ වයිෆ්ලා ස්කර්ට් ඇන් බ්ලවුස් අඳින්නේ නැත්ද? තමාගේ මුයින් මේ වචන කොහොම පිට වුණාදැයි සපුවත් දන්නේ නැත. ජනිල් ලොකු බණ්ඩාර සපුගේ කතාවට එකවර ගැස්සීමෙන් ගියේ. එහෙම කතාවක් ඔහු තම අලුත් මනමාලියගෙන් බලාපොරොත්තු වී නැත. ටික දුරක් යනතුරු ඔහු කතා කළේ නැත. නුවර නගරයට පිවිසි පසු ජනිත් ඔහුගේ වාහනේ ඩයලොග් කාර්යාලය අසල් නතර කළේ. මගේ බිල් එක ගෙවල එන්නම්, ඉන්න ටිකක්. සපු බලාගත්තත බලාගෙනම උන්නාය. ඔහුගේ වාහනයට වී ඉන්නට වීමත් පවකි. ඇය වාහනයෙන් බැස එළියට වී උන්නාය. එකවරම දුටු දෙයකින් සපු ගෙදින්නේ තෙත්තිය. ඔසවා ගන්නට බැරි තරම් විශාල බඩුමලු දෙකක්ද අතතිව පාරේ යහපැත්තේ සිට ඇය දෙස බලා උන්නේ සාගරය. සපුට කතා කරගන්නට පවා බැරි විය. යමක් කියන්නට හැදුවද ඇයට කියවුණේ නැත. පරණ ඩෙලිම් කලිසමකුත් සුදු පැහැගත් ටී-ෂර්ට් එකකුත් ඇඳ රබර් සෙරප්පු දෙකක් දමාගෙන උන් සාගර ඇවිත් තිබුණේ මාකට් එකෙන් කෑම ඕඩර් වලට බඩු ගන්නට. ඔහුවද බඩු අතින් ඔසවාගෙනම ආවේ ත්‍රීවිලර් වලට ගෙවෙන මුදල දරන්නට බැරි නිසාය. සාගර සියල්ල දැක්කියේ. ජනිත් බැසගේ වාහනේ ඇහුන්නේ සතුටකින් නොවන බව ඔහු දැක්කියේ. ඒ අසරණ මුහුණ දෙස මොහොතක් බලා ඉඳ එහෙමම ඇයට නොදැනීම යන්නට සාගර සිතුවේ. ඒත් සපු ඔහුව දැක්කාය.
දෙදිනාගේ දෙනෙත් අඩි 30-40ක තරම් දුරකදී ලං වෙදිදී මෙන් එකට බැඳී තිබුණි. මට සමා වෙන්න. ඇය තොල්පට සොලවා කීවාය. ඒ හඬ ඔහුට නොයසෙන බව ඇය දනි. එහෙත් ඒ තොල්පට සැලෙන ලෙසින් ඔහේ තේරුම් ගනු ඇත. යන් මොකද බැස්සේ? ජනිතාවේම එහෙම කියාගෙනය. සපු එහෙමම බිමට නෙත් බර කළාය. එහෙත් වාහනයට කොට වෙද්දි ඇය අසරණෝ සාගර දෙස බැලුවාය. ඔහු උන් ලෙසම අර බඩමුළු දෙකද ඔසවාගෙන පලාගෙන උන්නේ. අමාරුවෙන් ජීවත් වෙන අහිංසකයාට මම දුක් දෙනවා. මේක පවක්. සපු හීල්ලුවාය. තම දකුණු පසවුන් ජනිත් ගැන ඇයට ඇතුවේ පුදුමාකාර වෛරයකි. පලයන් මගේ ජීවිතයෙන් ඇතුළටම පලයන්. පලයන් උඹට මාව දාල යන්නම හිටියන්. සපු ජනිත් දෙස බලාගෙන තොල්මෙතිරුවාය. ජනිත් එකවරම් බැලුවේ ඒ මොහොතේදී. මොකද සපු? ඔහු ඇසුවේ. සපු එහෙමම නෙත් බිමට බර කළාය. මුකුත් නෑ. මේ දවස්වල සතුටෙන් ඉන්න ඕනනේ. සතුට. ජීවිතේම අපායක් කළ පසු සතුට කොහෙන් හොයන්නද? අද මාත් එක්ක ඉඳලා හවස් වෙලා යන්න. උඩ පේරාදෙණිය අපේ ඇනෙක්ස් එකක් තියෙනවා. සපු කතා කළේ නැත. මං ඇන්ටිට කෝල් කරලා කියන්නම්. අදමයි යන්නම ඕන. දවල්ට ගමනක් යන්න තියෙනවා. කොහෙද? සපු කීවේ නැත. ඒකට කමක් නැහැ. හවස් වෙලා යන්න. සපු එකෙල්ලේ ඔහු දෙස බැලුවාය. එතකොට මගේ ගමන? දැන් ඉතින් යන ගමනක් මාත් එක්ක යමු. තව දවස් කීයද වෙඩින් එකට? සපු සිනාසුනේ ඇගේ දෛවයට. ජනිල් ලොකු බණ්ඩාර හදන්නේ තමාව හිරකාරයක් කරන්නට. ඒ බව ඉවෙන් මේ නැයට දැන්නේ. එක දෙයක් කියන්නද? ඇය හිමීට කීවාය. කියන්න. මං ඔයාව බඳින්නේ මගේ කැමැත්තට නෙමේ, තාත්තගේ කැමැත්තට. අපි අතර සම්බන්ධයක් තිබිලා නෑ. කමක් නෑ. ඒ සම්බන්ධය කොහොම ඇතිවෙයිද දන්නෙත් නෑ. එහෙම සම්බන්ධයක් ඇති වුණොත් මම කියන විදියට ඉන්නම්. ඒත් දැන් බෑ. බඳිනවා. ඒත් මට ටිකක් ඉන්න දෙන්න. සපු එක දිගට හුස්මක්වත් නොගෙන කියාගෙන ගියාය. ජනිල් ලොකු මණ්ඩාර යටි තුල සපාගෙන මෙන් යමක් කල්පනා කරනවා සපු බලාගෙන. මං ඒවා දන්නේ සපු. මගේ වයිෆ් මට ඕන විදියට ඉන්න ඕන. ඔහු එකහෙලාම කීවියේ. සෝරි, මම එහෙම ඉන්නේ එකක් නෑ. ඇයි මැරි කළ සපු මොනව කරන්නද? ඒවා මන් දන්නේ. මං කිව්වේ මට කියන විදියටම ඉන්න බැරි වෙයි. එහෙම ඉන්න නම් ඇයි මැරි කරන්නේ? මං කිව්වේ මට මැරි කරන්න ඕන නෑ කියලා. තාත්තර තමයි ඕන. ඉතින් මං මැරි කරනවා. බැඳලා බලන්නකෝ. ජනිල් ලොකු බණ්ඩාර තැම්බීම පහසු නැත. ඔහු පුදුමාකාර රළු කපටියකි. ගොඩාක් ආදරේ ළමයෙකු බැඳනම් හොඳයි නේද? සපෝ කීවාය. ජනිල් සිනාසුනේ. ඒ සිනාව හොඳ දොස්තර මහත්තයෙකුට ගැළපෙන සිනාවක් නොවේ. ඒ සපු මට ආදරේ නැද්ද? ආදරේ. ඒ කරුණා දෙයක් නොවේ. පපුවෙන් එන දෙයකි. පපුවට දැනෙන දෙයකි. මං කිව්වේ එහෙම සම්බන්ධයක් ඔයයි මායි අතරේ නෑ. මැරි කළාම හරි ඔක්කොම. මං වාට ආදරේනේ. ඐ වොන්ට් යූ. පපු කුහුරුතල මිරි කියන වේදනාවක් දැන්නු සපුට දැනුනේ. කුමක් කීවද ජනිල් ලොකු මණ්ඩාර තමාව අත්නොහරින බව ඇය දනී. මේ ඔස් සමග කරන කතා සියල්ල දැන් තේරුමක් නැත. ඇත්තටම නැත. සපුට දුක සාගර ගැනේ. ඒ ඇස්සල තිබූ අසරණ අහිංසක බව තාම සපුට මෙවි මෙවි පෙනේ. ඔයාට ගොඩාක් දුක හිතෙන්නේ නැති. මං ඔයාව දන්නවා. අද ඔයා දවසම දුක් විඳි. එදායින් පසු ඌව හමු වේවත් නැත. එසේ කළේ ඒ තරම් බලාපොරොත්තුදී ඌව තනිකර දමා යම අපරාධයක් නිසාය. එහෙත් අද කෙසේ හෝ ඌව හමු විය යුතුමේ. නැතහොත් මේ පොපුවට සහනයක් නැත. මට ඇතුළට ඉන්න බෑ. මං මෙහෙමම ඉන්නම්. සබෝ කිවි මහවලි හෝටලේ අසල වාහනේ නවත්තද්දී කොහොමත් ඔහොම ඇතුළට යන්නත් බෑ. තෝස ගඩියකට යන්න වගේ නියදන් ආවේ. මේක 5 ස්ටාර් හෝටලයක්. සබෝ ඇතුළතින් සිනාසුනායි.
ඔහුගේ මේ විරෝධයෙන් ඇයි කුරුවි සතුටක් ඉඳාය?